එක වතුර වලක ගෙම්බි අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පැටව තුන්දෙනෙකුයි ජීවත් වුණා. ගෙම්බි අම්මා මේ පැටව තුන්දෙනාව හරිම ආදරෙන් රැක බලා ගත්තා. තනියම වතුර වලින් එළිය කොහාටවත් යන්න ඉඩ දුන්නේ නැහැ. පැටවුන්ට කරදරයක් වෙයි කියලා අම්මට හරි බයයි. වතුර වලේ හිටපු මාළු පැටව එක්ක විතරයි එයාලට කතා කරන්න, සෙල්ලම් කරන්න පුළුවන් වුණේ. මේ ගැන නම් ගෙම්බි පැටවුන්ට තිබුණේ ලොකු තරහක්. වතුර වලින් පිට ලෝකයක් එයාලට තිබුණේ නැහැ. ගෙම්බි පැටව තුන්දෙනා එක වෙලාවකට වලේ යුරේ එල්ලිලා එළිය වෙන්නේ මොනවද කියලා විපරම් කරනවා. වෙලාවකට නෙළුම් කොළ උඩට නැගලා බලනවා. ඒත් එහා පැත්තේ ලෝකෙ ගැන කිසිම අවබෝධයක් එයාලට නැහැ. අයියේ, මොකද සත්තේ? මට නම් හරි බයයි. ආ, එහෙනම් නපුරු සතෙක් වෙන්නේ නැති. දැන් මෙහාටත් ආවොත් අපි වල්ලගනි. මම නම් බය නෑ ওই සද්ද වලට. මග මග. ඔයා ඉතින් වීරයනේ. අම්මා අපිට කොහෙවත් යන්න දෙන්නේ නැති ඒකෙ හින්ද වෙන්නේ නැති. නේද අයියේ? එන්න එන්න. අපි මේ නෙළුම් කොළයට හැංගිමු. මග මග. ඔහොම බය වුණොත් ඇති. ඒ සද්දේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. හැංගෙනවා. දවසක් බල්ලෙක් දුරන සද්දයක් ඇහිලා ගෙම්බි පැංචි හොඳටම බය වුණා. එයා නෙළුම් කොළේ යටට ගලා අයියා ළඟට ගුලි වුණා. ගෙම්බි මල්ලි හරිම දඟයි. කියන කිසි දෙයක් ගානකට ගන්නෙ නැහැ. හිතුවක්කාර වැඩමයි කරන්නේ. දවසක් අම්මා තුන්දෙනාට ළඟට කතා කරලා රණ්ඩු කරගන්නේ නැතුව ඉන්න කියලා ටිකක් ඈතකට ගියා. ඔන්න රණ්ඩු කරගන්න නැතුව ඉන්න ඕනේ. අම්මා විතරක් හැමදාම ඇවිදින්න යනවා. අපිට මේ වලෙන් එළියට යන්න දෙන්නෙම නැහැ. මෙහෙම ඉඳලා මට නම් දැන් ඇති වෙලා. අක්කටයි අයියටයි හොරෙන් මමත් යනවා බලන්න මොනවද එහෙ තියෙන්නේ කියලා. මෙහෙම හිතපු ගෙම්බි මල්ලි පුළුවන් තරම් වීදි අරගෙන උඩ පැනලා වලෙන් ගොඩට පැනගත්තා. වටපිට බැලුවම එයා දැක්කේ කොළපාට හරි ලස්සන ලෝකයක්. ටිකක් ඈතින් එළදෙනෙක් නිදාගෙන හිටියා. ඒ මොකද්ද බලන්න එයා එළදෙන ළඟටම ගියා. විශාල කන්දක් වගේ එයාට එළදෙන පෙනුනේ. ගෙම්බි පැටියා ඒ පැත්තෙන් මේ පැත්තෙන් නිකං කර කර බලනකොට එළදෙන නැගිට්ටා. එතකොට දන්නේම නැතුව ගෙම්බි පැටියාගේ කකුල එළදෙනට පෑගුණා. නොන්ඩි ගහ ගහ ගෙම්බි පැටියා අඬ අඬ ගෙදර ගියේ හොඳටම බය වෙලයි. කියන දේ නාහ කොහෙ ගිහින්ද මේ තුවාල කරගත්තේ? දෙන්නත් එක්ක මල්ලිව බලාගත්ත හැටි තමයි ඔය නේද? මහ විශාල සතෙක් ඉන්නේ අර ඕමිට ළඟ. හරියට කන්දක් වගේ. එයා මාව පාගල තමයි තුවාල කළේ. එයා කොහමද අනුන්ගේ ළමයි පාගන්නේ? ඉන්නකෝ මං ගිහින් එයාට මගේ තරම පෙන්නන්න. අම්මෝ යන්න නම් එපා. එයා අම්මව තුවාල කරයි. ඇත්තටම එයා කොච්චර විතර ඇද්ද පුතේ? මෙච්චර විතර. ගෙම්බි තාත්තා තින්දෙල පැටියාගෙන් ඇහුවා. නෑ අම්මේ, ඊටත් වැඩි. එහෙනම් මෙන්න මෙච්චර විතර. ගෙම්බි තාත්තා ටික ටික පිම්බෙන ගමන් පැටියාගෙන් ඇහුවා. අහන සැරයක් අහන්නේ පැටියා කිව්වේ ඒ සතා ඊටත් වැඩිය විශාලයි කියලා. මෙච්චර විතර. මෙහෙම පිම්බිලා පිම්බිලා අන්තිමට දන්නේම නැතුව ගෙම්බි තාත්තාව පෙපුරුණා. ගෙම්බෙකුට පුළුවන්ද එළදෙනෙක් තරමට ලොකු වෙන්න? තමන්ගේ තරම දැනගෙන ඕන වැඩ කරන්න. එහෙම නැතිවෙන්නේ ලොකු විනාශයක්.